සම්බුද්ධතර නයි සුපින්වත් ඔබ කියලා දෙනාටම පිරිපුන් මනුෂ්‍යත්වයක් උදෙසා ධර්ම දාණය සිදු කරන බෞද්ධ අරූප වාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්වන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු අවසරයි අපි හාමුදුරනේ සාදු 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 අද ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයේ පිළිබඳවයි මේ සිහිපත් කිරීම. ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කර විශ්‍රාමලත් කුසුම් විජේරත්න මහත්මිය, එවැගේම මාලනී ජයලත් මහත්මිය, පියසෝමා ගමගේ මහත්මියත්, එවැගේම ආර්යවති නරසිංහ මහත්මිය වගේම ලින්සි බාලසූරිය ආරච්චි යන මහත්මීන් අද මේ ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණයට සියලු දෙනාම සූදානම්. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. සානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. ආපාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිද්‍යා පත්‍ය සංඛාරාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යා කෙරෙහි මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුලා බලාපොරොත්තු වන්නේ සූදානම් වන්නේ පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වත් කුසුම් ජීරත්න මහත්මාව මාලිනී ජයලත් මහත්මාව පියසෝම ගමගේ ඒ මහත්මාව මහා පිය සෝමාගමගේ මහත්මාව ආර්යවති නරසිංහ සහ ලින්චි බාලසූරිය ආරච්චි කෙනේ මහත් මහත්මීන් බොහෝම සතුටුපත් වන්නට ඕන ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙවෙයි මේ ලෝකයේ තියෙන උතුම්ම පින්කම ගහාම්බීරම පින්කම තමයි පින්නතුනි මේ ධර්මයේ ප්‍රධානී කීම කියන එක එනිසා මේ පින්වත් සෑම දිනාටම මේ කුසලය ධර්මඥානයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. එතකොට පින්නතුනි අද විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හැඳින්වීමක් කළොත් හොඳයි කියන එක මේ දායකත්වයේ දරපු පින්නතුන්ලා අපිට මුලින් මතක් කරන්නට යෙදුනා. පින්නතුනි ඇත්තටම බුද්ධ ශාසනය මොකද්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි පටිච්ච සමුප්පාදය. බුද්ධ ශාසනය මොකද්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුර මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඒ වගේම ස්වාමින් වහන්සේ නමක්, ඒ වගේම දේශකයන් වහන්සේ නමක් හොඳම බණක් කිව්වනම් ඒ හොඳම බණ කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව කිව්වොත්. ඒ වගේම ශ්‍රාවකයන් හැටියට මේ පින්නතුල්ලා හොඳ බණක් ඇහුවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඇහුවොත්. ඒ නිසා පින්නතුනි මේ දේශනාව පින්නතුල්ලාට බොහොම වැදගත්. එතකොට මේ ඔක්කොම පටිච්ච සමුප්පාද. මේ බණ කියන මමත් පටිච්ච සමුප්පාදයක්. එතකොට පටිච්ච සමුප්පාදයක් විසින් පටිච්ච සමුප්පාද ගොඩකට දැන් මේ පටිච්ච සමුප්පාදේ කියා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. එතකොට පින්නතුනි දැන් මේ පටිච්චසමුප්පාදයේ පින්නතුන් අහලක් තියෙනවා අවිද්‍යාපත්‍යා සංඛාරා සංඛාරපත්‍යා විඥානං විඥානපත්‍යා නාමරූපං නාමරූපපත්‍යා සලායතනං සලායතනපත්‍යා පස්සෝ පස්සපත්‍යා වේදනා වේදනාපත්‍යා තණ්හා තණ්හාපත්‍යා උපාදානං උපාදානපත්‍යා භවෝ භවපත්‍යා ජාති ජාතිපත්‍යා ජරා මරණං ඔය විදිහට තමයි මේ පටිච්චසමුප්පාදේ තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍ර දේශනාවල මේ පටිච්චසමුප්පාදේ පිළිබඳව විවිධාකාර විදිහට දේශනා කරලා තියෙනවා.
පින්නතුනි සූත්‍ර දේශනාවක් තියෙනවා නගර සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ බෝසත් කාලේ ඉඳලාම මේ ආර්ය න්‍යාය සොයාගත් ආකාරය පැහැදිලි වෙනවා. එදා බෝසතාණන් වහන්සේ ඒ වජිරාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ මේ පටිච්චසම්පාදේ මෙනෙහි කරන්න පටන් ගත්තා. එතකොට ඒ නිසා පින්නතුනි අපි අද මේ පින්නතුන්ලාට පටිච්චසම්පාදේ කියලා දෙන්නේ අග ඉඳලා මුලට. ඒ කියන්නේ අපි මේ ඉන්න තැන ඉඳලා තමයි අපි එකින් එකට පටිච්චසම්පාදේ කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි පින්නතුනි බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් ක්‍රමවේදය. දැන් අපි කුසල් සිත් විස්තර කරනවා, අකුසල් සිත් විස්තර කරනවා, රූපාවචර සිත් විස්තර කරනවා, අරූපාවචර සිත් විස්තර කරනවා, ඊළඟට ලෝකෝත්තර සිතුත් කියලා දෙනවා. හැබැයි මුලින්ම පින්නතුනි ලෝකෝත්තර සිත් බොහොම උසස් කියලා ඒවා කියලා දෙන්නේ නැහැ. මුලින්ම කියලා දෙන්නේ අකුසල් සිත්. මොකද අපි ඉන්න තැන ඉඳලා තමයි අපට ඒක හොඳට තේරෙන්නේ. දැන් මොකද පුහුදුන් අපේ අතින් වැඩියෙන් සිද්ධ වෙන්නේ පිණිස අකුසල්. ඉතින් හොඳට යෝනිසෝ මානසිකාරයේ තියෙනවා නම් කුසල් කරගන්න පුළුවන්. නමුත් සාංසාරික පුරුද්දානුව අපට බොහෝ සෙයින් අකුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉන්න තැන ඉඳලා තමයි ඒ සිත් පිළිබඳව උනත් කතා කරන්නේ. ඒ නිසා දැන් මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳවත් අපි ඉන්න තැන ඉඳලා පින්නතුලාට කාරණා කීපයක් මේ කෙටි වේලාව තුළ කියා දීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් පින්නතුනි අපි හැමෝම මහා දුකක් වින්දනය කරනවා. ඒක හැමෝටම තේරෙනවා විශාල දුකක් අපි විඳිනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න අපි මේ දුක කොච්චර විඳිනවද කියලා අපිට අන්තිමට තමයි තේරෙන්නේ අපි මහා විශාල දුක් ගොඩක් මේ විඳලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට අපි ඉස්කෝලේ යනවා පොඩි කාලේ, ඊළඟට රැකියාවක් හොයා ගන්නවා, ඊළඟට පින්නතුනි ගෙවල් දොරවල් හදනවා, විවාහ වෙනවා, ළමයි හදනවා, ඊළඟට ළමයින්ගේ ළමයිනුත් හදනවා, ඊළඟට මොකද කරන්නේ, ඉතින් ඊළඟට මැරිලා යනවා. ඉතින් බලන්න පුංචි සැප වේදනාවක් නිසා අපි කොච්චර දුක් විඳලා තියෙනවද. සමහර අයට මේක තේරෙන්නේ නැහැ. දැන් මේ විශ්‍රාම ගිය පින්නතුන්ලා නිසා දැන් තේරෙයි. දැන් බලන්න උදේට රැකියාවට යනවා, හවසට ගෙදර එනවා, ආපහු උදේට රැකියාවට යනවා, ආය හවසට ගෙදර එනවා. ඔය චක්‍රේනි පින්නතුනි අවුරුදු 20-30 ගාණක් ඔය පින්නතුන්ලා කරලා තියෙන්නේ. ඉතින් ඔක හොඳට හිතලා බලනකොට දුකක් නෙවෙයිද? දුකක්. දැන් මම මේ සාමාන්‍යයෙන් අපිට තියෙන පොදුවේ තියෙන දුක් පිළිබඳව මේ කතා කරන්නේ. ඊළඟට පින්නතුනි ජරාවට පත්වීම කොච්චර දුකක්ද? කවුරුවක්වත් කැමති නැහැ ජරාවට පත්වෙන්න. රෝග පීඩා වැළඳෙනවට කවුරුත් කැමතිද? කැමති නැහැ. දැන් බලන්න අපිට කොච්චර රෝග තියෙනවද? ඉතින් මේ රෝග පීඩා අපට වැළඳෙනවා, ඒක තමයි ඒක දුකක්. ඊළඟට ව්‍යාධියට පත්වෙනවා, ඒක දුකක්. ඊළඟට පින්නතුනි ඔක්කොම දේවල් සිද්ධ කරලා අපි කවදා හරි මරණයටත් පත් වෙනවා, ඒකත් මහා දුකක්. එතකොට බලන්න පින්නතුනි අපි මොන දේ කරත්, මොන දේ හම්බ කළත්, මොන දේ උගත්කම් හදාගත්තත්, මොන තරම් යාළු මිත්‍රයෝ හිටියත්, මොන තරම් බලවත්කම් තිබ්බත් අපි හැමෝටම ඒ සියල්ලම මරණයෙන් අතහරින්න සිද්ධ වෙනවා. අතට ගන්න සියල්ලම දාලා යන්න සිද්ධ වෙනවා. ඒකට හිතට ගත්ත දේ පමණයි අපි අරගෙන යන්නේ. දර්ට් කල්පනා කරලා බලන්න. දැන් අද රැයට මැරුණොත් අපේ ඔළුවේ තියෙන සියලු සැලසුම් ඉවරයි. එතකොට බලන්න මේක මහ පුදුම අවිනිශ්චිත ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ නිසා පින්නතුනි මේක හොඳට තේරුම් ගන්න. මේ අවබෝධයේ ඇති වෙන තරමට පින්නතුන්ලාට සැනසෙල්ල ලැබෙනවා. එනිසා අනවබෝධයේ ඉන්න තාක්කල් අපට කිසිම සැනසෙල්ලක්, රැකවරණයක්, පිළිසරණක් නැහැ. ඒ නිසා අපි හොඳටම කල්පනා කරන්න ඕනේ. දැන් අවුරුදු 80කින් මැරෙනවා, 90කින් මැරෙනවා, 100කින් මැරෙනවා කියලා එහෙම විවස්ථාවක් පැනවීමක් නැහැනේ. කුඩා කාලේ මව් කුසේ ඉන්නකොට මැරෙනවා,
අවුරුදු 3න් 4න් මැරෙනවා, අවුරුදු 10න් 15න් මැරෙනවා, අවුරුදු 20න් 30න් 40න් 50න් මැරෙනවා. ඊළඟට පින්නතුනි 60 70 80 ඊට එහායින් කොහොම හරි අවුරුදු 100 වෙනකොට අපි මැරෙනවා. එතකොට දැන් බලන්න අපිට හිත හදා ගන්න පුළුවන් පොඩ්ඩක් හරි හරි මම මැරෙන්නේ 80ෙම්ම කියලා කියනවා. එහෙම එක්කුත් නැහැ. මොන මොහොතේ අපේ මරණය සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට බලන්න පින්නතුනි මේවා කොහොම දුක් ගොඩවල්. බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ කොහෙද පිටලා තියෙන්නේ? දුකේ. ඒ නිසා අපි මේ දුක හොඳට අවබෝධ කරගන්නට ඕන. දැන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා නම් සමුදය ප්‍රහාණය කරන්න අමුතු වෑයමක් අවශ්‍ය නැහැ. නිවන සාක්ෂාත් වෙනවා, මාර්ගේ වැඩුව වෙනවා. ඒ නිසා මේ දුකම තමයි අපි අවබෝධ කරගන්නට ඕන. එතකොට දැන් බලන්න අපිට මේ හැම කරදරයකටම හැම දුකකටම බාධනය වෙන්න සිද්ධ වුණේ මොකක් නිසාද? මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්නම් ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. ඉපදුන් නැත්නම් විභාග පාස් කරන්න ඕනේ නැහැ. ඉපදුන් නැත්නම් කෙක්කෙනාගේ පස්සේ රැකියා හොයාගෙන යන්න ඕනේ නැහැ. ඊළඟට බොහොම අමාරුවෙන් බොහොම පීඩාවෙන් රැකියා කරන්න ඕනේ නැහැ. කසාද බඳින්න ඕනත් නැහැ. ළමයි හදන්න ඕනත් නැහැ. ගෙවල් දරවල් මුකුත් හදන්න අවශ්‍ය නැහැ. ඊළඟට වයසට යන්නෙත් නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ. අප්‍රිය සම්පයෝගය ලැබෙන්නෙත් නැහැ. ප්‍රිය විප්පයෝගය ලැබෙන්නෙත් නැහැ. ඉච්ඡා විගාති දුක නැත්තම් කැමති කැමති දෑ සිද්ධ නොවීමේ දුකට භාජනය වෙන්නෙත් නැහැ. කොටින්ම කිව්වොත් මේ මරණය කියන මේ දුකට භාජනය වෙන්නෙත් නැහැ. එතකොට දැන් බලන්න අපිට පින්නතුනි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මේ කරදර ජරමර හැම එකක්ම උනේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. එතකොට දැන් බලන්න ඔය පින්නතුල්ලා මේ ටික කාලයට මොන්න තරම් වේදනාව විඳලා තියෙනවා. සමහර වෙලාවට අලාභ ලැබිච්ච වෙලාවට, සමහර වෙලාවට අපකීර්ති අපි මේ පින්නතුල්ලා කෙරෙහිම නොඑක් නින්දා අපහාස පැතිරිලා යනකොට, ඒ වගේම තමන්ගේ ප්‍රියමනාප දේවල් නැති වෙනකොට, ප්‍රියමනාප පුද්ගලයෝ නැති වෙනකොට අපි කොච්චර දුක් විඳලා තියෙනවා. එතකොට පින්නතුනි මේ කිසිම දුකක් නැහැ උපදුනේ නැත්තම්. දැන් බලන්න දැන් සමහර අයට මේ ඉපදෙන්නේ නැහැ කිව්වහම ටිකක් හිතට කනගාටුවක් දැනෙනවා. එහෙම දැනෙනවද? එහෙම දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙන්නේ නැත්තම් ලොකු දෙයක්. සමහර අය හිතනවා ඉතින් ඉපදෙන්නේ නැත්තම් ඇති වැඩේ මොකද්ද? ඒ කියන්නේ අපේ අයට නිවන් දකින්නත් ඕන උපදින්නත් ඕන. ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක්ද? ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. නිවන් දකින්නයි ඉපදෙන්නයි දෙක එකට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි නිවන් අවබෝධ කළා කියලා කියන්නේ නැවත ආ ඉපදීමක් නැහැ. ඒ නිසා මේ සංසාරයේ පිළිබඳව මේ ධර්මය හොඳට කියවගෙන යනකොට, ඒ වගේම ඔය නොයෙක් සංයුත්තනිකායේ ඔය නොයෙක් සංයුත්තයන් කියවගෙන යනකොට තේරෙනවා මේ සංසාරයේ කියන කපි භයානක එකක්. ඉතින් පින්නතුනි මේ අවබෝධය තථාගතයන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපි දැනුම ලබා ගන්න තරමට අපට මේ සංසාරේ පා වෙනවා. එතකොට අපිට දැන් මේ හැම කරදරයක්ම සිද්ධ වුණේ මොකක් නිසාද? ඉපදීම නිසා. එතකොට ඉපදීම කියලා කියනකොට දැන් බලන්න දැන් සමහර වෙලාවට අපි උපදිනවා බිත්තරයක් අස්සේ. ඒකට අපි මොකද්ද කියන්නේ? අණ්ඩජ. බිත්තරයක් අස්සේ වුණත් උපදින්න පුළුවන්. ඊළඟට පින්නතුනේ මව් කුසක උපදින්න පුළුවන් ජලාබුජ. ඊළඟට තෙත් පරිසරයක් තුළ උපදින්න පුළුවන් සංසේදක. ඊළඟට පින්නතුනේ මේ ක්‍රම තුනටම වැටෙන්නේ නැතිව උපදින්නත් පුළුවන්. එකට කියනවා ඕපපාතික. ඒතර මේ කොහොම ඉපදුණත් ඒකාන්තෙන් දුකම තමයි. දැන් බලන්න මේ පින්නතුලා කුසල් කරනවා, පින් කරනවා. පින් කරලා තෞතිසාවේ උපදිනවා. ඉතින් සදාකාලිකද? සදාකාලික නෑ. එහෙ ඉඳලා ආය ඇවිල්ලා පණුවෙක් වෙන්නත් පුළුවන්. එහෙ ඉඳලා ඇවිල්ලා වැච් කිලිවලක පණුවෙක් වෙන්නත් පුළුවන්. ඒක තමයි සංසාරයේ තියෙන ස්වභාවය. ඉතින් අපි කැමති දේ වගේ පණුවෙක් වෙන්න කැමති නෑ. එතකොට ඒ නිසා පින්නතුලින්
සදා කාලික සුවයක් කවදාකවත් එවැනි තැන්වලින් ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න ඕපපාටිකෝ ඉපදුනත් දුකම තමයි. එතකොට දැන් බලන්න අපි මේ සඳහා දැන් අපි හිතනවා නෑ හොඳ නැකතකින් නැත්තම් හොඳ මූර්තියකින් ඉපදුනොත් ඒක හොඳයි කියලා. අපි හිතමු දැන් කුකුලෙක්ගේ නිකිකිලියක්ගේ කුසේ බිත්තරයක් අටගෙන හොඳම නැකතකින් කුකුල් පැටියෙක් උපදිනවා. ඒක ඇති වැඩක් තියනවද? ඒක ඇති වැඩක් නෑ. සමහරලාට පින්නතුනේ අපි ඒවා සහ මුලින්ම බැහැර කරනවා නෙවෙයි. ලෞකික වශයෙන් ඔය නක්ෂාත්‍ර ඒ වගේ යම් කිසි දෙයක් තියෙනවා නැත්තේ නෑ. දැන් එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නැත්තම් බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා කිව්වේ නැකත් ක්‍රමයෙන් තමයි. ඒ දෛවත්ම ක්‍රමයෙන් තමයි. ඒ සාමාන්‍ය ලෞකික ජීවිතයේ නමුත් අපේ මේ සදාර්ථනික සැනසීමට ඒක උපකාරයක් වෙන්නේ නැහැ. එතකොට බලන්න පින්තුනේ මේ මොන නැකතකින් මොන මූර්තියකින් මොන තැනකින් ඉපදුනත් ඒක දුකම තමයි. දැන් අපිට කියන්න දෙයක් නැහැ. විතරයක් අස්සේ ඉපදුනොත් ඒක දුකයි. ඊළඟට පින්තුනේ මව් කුසක ඉපදුනත් දුකයි. ඊළඟට ඔය තෙත් පරිසර ඔය පුනුවිච්ච මාස් ඊළඟට කානු ආදී තැන්වල උපදිනවා. එහෙම ඉපදුනත් දුකයි. ඕපපාතිකව පහළ වුණත් ඉපදුනත් දුකයි. දැන් ඕපපාතික පහළ වෙනකන් දෙකක් තියෙනවා. සුගතියෙම විතරක් නෙවෙයි. අපායෙත් උපදින්නේ ඕපපාතිකව. ඉතින් කොහොම ඉපදුනත් පින්නතුනේ මේ ඉපදීම ඒකාන්තෙන් දුකයි. දැන් බලන්න මේ පින්නතුල්ලාම විවේකීව ඉඳගෙන අපි ඈතට යන්න ඕන නැහැ. අපි ඉපදිච්ච නිසා මොනතරම් දුකකට දැන් බාධින වෙලා තියෙනවද? කවුද පින්නතුනි කැමති වයසට යන්නේ? කවුරුත් කැමති නෑ. කවුද කැමති තමන්ගේ අතපය වාරු නැති වෙනකොට? දැන් මෙයා කැමතිද? දැන් ඉස්සර තිබිච්ච ජවයේ නැති වෙලා ඉතින් වාරු නැති වෙනකොට තමන්ටම ඉහිල් එනවා. අනේ ඉස්සර නම් මම මෙහෙම කළා දැන් ඉතින් බෑ. කොහොම තමයි? එහෙම කියන්නේ නැද්ද? කියනවා. මේ වයස කුදවිය කොච්චරවත් ඔය අපි හම්බෙන්නේ නෙමෙයි අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර වගේ බෑ. දැන් ඉතින් ලෙඩා දුකා තමා එහෙම තමයි කියන්නේ නේද? සමහර අයගේ ඔළුවේ තියෙන්නම ලෙඩ. එක අම්මා කෙනෙක් දවසක් මට ඇවිල්ලා එයාට තියෙන ලෙඩ 11ක් කිව්වා. දැන් බලන්න දැන් ඒක තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. මට මේ ලෙඩේ තියෙනවා, මේකට බෙහෙත් ගන්නවා, මේකට බෙහෙත් ගන්නවා. ඉතින් මං බැලුවපුවාම ගණන් කරලා ලෙඩ 11ක් තියෙනවා. එතකොට බලන්න පින් ලෙඩ 11ක් නෙවෙයි ඊට වඩා ලෙඩ හැදෙන්න පුළුවන්. අපි මේක තේරුම් ගන්නට ඕන. එතකොට බලන්න පින්තුනි මේ හැම දුකකටම අපට බාධනේ වෙන්න උනේ මේ ඉපදිච්ච නිසා. ඒ නිසා මේ ඉපදීමට නම් පොඩ්ඩක්වත් හිත වෙදන්න එපා. මොකද මේක ඒ තරම්ම භයානකයි. මේක තේරෙන්නේ හොඳට ධර්මයේ මෙනෙහි කරනකොට. හිතේ සමාහිත භාවයක් ඇති කරගෙන යථාර්ථයේ පිළිබඳව නුවණින් විමසනකොට හිතෙනවා මොනතරම් අපරාධයක්ද මේ ඉපදීම. මේ ඉපදිච්ච නිසා පින්නතුනේ වැඩියෙන් ඇති වෙන්නේ කෙලෙස්. දැන් බලන්න අපි සාමාන්‍ය දැන් මේ ජීවිතයේ කුසල් කරගෙන ආපහු මෙරිලා ගිහිල්ලා මේ මනුස්ස ලෝකේ ඉපදුණයි කියන්නේකෝ. දැන් අපි මේ ජීවිතේ හොඳට කුසල් කරලා තියෙනවා. ඔන්න ඒ කාලෙ වෙනකොට මීට වඩා සමාජයේ පිරිහිලා මීට වඩා කාමය වැඩි, ද්වේෂය වැඩි, අනිත් අනිත් දේවල් වැඩි. ඉතින් අපි කුසල් කරා කියලා අපිට වෙනම ආවතක යන්න පුළුවන්. බෑ, අපිත් අරගොඩට වැටෙනවා. අපි ඊට එහා තමයි ඊට පස්සේ. මොකද අපි සංසාරේ වැඩියෙන් පුරුදු කරලා තියෙන මේ පැත්ත. දැන් මේ කාම ලෝකේ භ්‍රමචර්යාවක් රකින්නවා කියන එක, ඒ වගේම ප්‍රතිපත්තියක් පුරනවා කියන එක ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙවෙයි. දැන් අපි කෙනෙක් අපි හිතමු දැන් අපේ මේ මහානකම් අපි රැකගෙන යනවා කියන එක ලේසි වැඩක්ද? ලේසි නෑ. මේක කරන්න බොහොම අමාරු වැඩක්. හැබැයි මේක කඩා ගන්නවා නම් ඒක තප්පරෙන් බැරිද? පුළුවන්. ඒකට හේතුව තමයි පින්න තුනේ සංසාරය අපි පුරුදු කරලාම තියෙන්නේ ඒ පැත්ත. ඒ නිසා අපි උපදින්න නම් හිත යොමු කරන්න හොඳ නැහැ. දැන් එතකොට අපිට මේ ධර්මර සියල්ලම සිද්ධ වුණේ මොකක් නිසාද? අහවලා නිසාද? නැත්නම් අහවලා නිසාද? ඒ කවුරුත් නිසා නෙවෙයි, උපදිච්ච නිසා. උපදිච්ච නිසා නොඑක් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණා. වෙනතුළු මේ ටික තේරුම් ගත්තා නම් මේ බුද්ධ ශාසනය තුල තාම වටිනවා. ඇයි අපි ඉපදුනේ?
දැන් මේ ධර්ම අර සියල්ල මරණයට පත් වෙන්නේ මේ ලෙඩ වෙන්නේ මේ පිහෙත් අහුරබ්බොන්නේ මේ අතපය රුදාව ඇති වෙන්නේ කොණ්ඩේ සුදු වෙන්නේ දත් ටික වැටෙන්නේ හමරැලි වැටෙන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉපදිච්ච නිසානේ එතකොට පින්නතුනේ ඇයි අපි ඉපදුනේ ඉපදුනේ භවය නිසා භවය කියන්නේ මොකද්ද විපාක පිණිස කර්ම සකස් සිත් නිසා තමයි අපි ඉපදුනේ එතකොට දැන් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ භව කීයක් දේශනා කරනවා භව තුනක් කියලා දෙනවා කාම භවය රූප භවය අරූප භවය ඒක කාම භවය කියලා කියන්නේ මේ අපි ඉපදිලා ඉන්නේ කාම භවය ඉතින් ඒ සඳහා අපි කරගත්තේ කුසල ඒ කර්ම සකස් සිත් නිසා දැන් කාම භවයේ ඉපදෙන්න අපි කර්ම සකස් සිත් නිසා දැන් මෙහි ඉපදුනා ඊළඟට අපි බැරි වෙලාවත් ධ්‍යාන අභිඥා උපදවලා රූපාවතර තත්වයට යන්නට අපි කර්ම සකස් කරගෙන තිනවා රූපාවතර බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදින ඊළඟට රූපේ එපා කියලා අරූපාවතර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න අපි කර්ම සකස් කරගෙන තිනවා නම් අරූපාවතර ලෝකයේ තමයි උපදින්නේ හැබැයි කිං කොහේ ඉපදුනත් දැන් අරූපාවතර බ්‍රහ්ම ලෝකයේ ආවිෂ තියෙන අන්තිම බ්‍රහ්ම ලෝකයේ කල්ප 84000 කල්පයක් කියන එක දන්නවනේ නේද? ඒක කල්ප 84000ක් එහෙ ආවිත. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ දැන් එහෙ හිටපු අය තාමත් එහෙ ඉන්න ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්වත්. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වෙලා ඒ අනකමුත් අර අරූපාවතර ලෝකයයි දන්නේ නැහැ ඒගොල්ලෝ එහෙ හිට වෙලා ඉන්නේ. ඒත් කමන්නේ සදාකාලිකයි නම් අනේ එතනමුත් නැවත අර පණුවෙක් වෙන්න බැරි කමක් තියනවාද? පුළුවන්. එතනෙමුත් නැවත අපායට යන්න පුළුවන්. එතකොට පින්නතුනි දැන් පින්නතුලාට භවයේ තේරෙනවා මොකද්ද භවය කියලා කියන්නේ? විපාක පිණිස යම්කිසි කර්ම ශක්තියක් සකස් වෙලා තියෙනවා. දැන් විපාක පිණිස කර්ම සකස් වෙලා නැත්නම් අපි ඉපදිනවද? දැන් මොනවා හරි කර්ම ශක්තියක් නිසානේ දැන් මේ ඉපදිලා ඉන්නේ. එතකොට පින්නතුනි මේ කර්මය කියන්නේ මොකද්ද? කර්මය කියලා කියන්නේ චේතනාව. එතකොට එහෙමනම් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ මෙන්න මේ චේතනාව තුළ. විපාක සකස් වෙන්නේ මොකක් තුළද? චේතනාව තුළ. දැන් චේතනහම් වික්කවේ කම්මං වදාමි කියන්නේ. ඒතර කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාව. ඉතින් දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූප කෙරෙහි චේතනා පහළ වුණාම භවය සකස් වෙනවා. එතකොට ඇහෙන් කුංචි දෙයක්ද සිද්ධ වෙන්නේ? ඇහෙන් රූපයක් බලලා චේතනා පහළ වුණාම මොකද්ද වෙන්නේ? භවයේ සකස් වෙනවා. කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්ද කෙරෙහි චේතනා පහළ වුණාම මොකද වෙන්නේ? භවයේ සකස් වෙනවා. ඉතින් භවයේ සකස් වෙනකොට නිකන් තියන්නේ ආය උපදිනවා. ඊළඟට පින්නතුනේ නාසයෙන් ගඳ සුවඳ දැනගෙන විඳලා ඒ ගඳ සුවඳ කෙරෙහි චේතනා පහළ වුණාම මොකද වෙන්නේ? භවයේ සකස් වෙනවා. බලන්න එතකොට ගඳක් සුවඳක් විඳිනවා කියන්නේ ක්ලේශිය වැඩක් නෙවෙයි. ඊළඟට රස විඳිනවා කියන්නේ ඒ රසයේ කෙරෙහි චේතනා පහළ වුණාම භවයේ සකස් වෙනවා. ඉතින් ওই රස කෑම වලට ලෝභී වැඩෙනවා. තිත්ත කෑම වලට මොකද වැඩෙන්නේ? දේශය වැඩිනවා. දැන් ඔය බෙහෙත් අවුරක් එම් බොනකොට අප්‍රියයෙන් බොන්නේ. කසාය බොනකොට කොහොමද? කට ඇඹුල් කරගෙන නේද? ඉතින් එතකොට එතන චිත වශයෙන් තියෙන මොකද්ද? සිත වශයෙන් තියෙන දේශ සිතක්. එනිසා තිත්ත බෙහෙත් බොනකොට සතුටෙන් බොන්න. හැබැයි ඇලෙන්නත් හොඳ නෑ, ගැටෙන්නත් හොඳ නෑ. ඉතින් මේක සඳහා පින්නතුනේ අපි ලොකු ගමනක් යන්න ඕන. මේ සඳහා යෝනිසෝ මනසිකාරයම සකස් වෙන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න දන්නේ නැති කෙනාට ඉතින් සංසාරයෙන් ගැලවෙන්න හරි අමාරු. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට දැන් බලන්න අපි ඉපදුනේ මොකක් නිසාද? භවය නිසා. එතකොට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේවා මේ එක එක දේවල් විඳලා අපි චේතනා පහළ කරගන්නවා කියලා කියන්නේ භවය සකස් කරගන්න. දැන් තරහකාරයෙක් දැක්කම ඔන්න අපි දේශය ඇති කරගෙන භවය තමයි සකස් කරගන්නේ. තමන් කැමති ප්‍රේමනාප රූපයක් දැකලා ඒ ඔස්සේ යනවා කියන්නේ රාගයෙන් යනවා කියන්නේ භවය තමයි සකස් වෙන්නේ. හැම මොහොතකම පින්නතුනේ මේ චේතනා පහළ වෙනවා. චේතනා පහළ වෙනවා කියලා කියන්නේ කර්මය සකස් වෙනවා.
කර්මයේ සකස් වෙනවා කියලා කියන්නේ විපාක පිණිස භවයක් සකස් වෙනවා භවයක් සකස් වෙනවා කියලා කියන්නේ අපි ඉපදෙනවා ඉපදුනාට පස්සේ අර ඔක්කොම ටික ආපහු බාරගන්න සිද්ධ වෙනවා එතකොට දැන් පින්නතුලාට දැන් මේ කාලයේ පමණින් තමයි අපි පරිසම්පාදේ කියලා දෙන්නේ එතකොට දැන් බලන්න භවය කියන එක තේරුණා භවය කියන්නේ මොකද්ද භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම ඊළඟට පින්නතුනි භවය සකස් වුනේ මොකක් නිසාද භවය සකස් වුනේ උපාදාන නිසා උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම කියන්න බෑ මෙතන කතෘ කෙනෙක් නැහැනේ මමෙක් නැහැ ඒ නිසා මොකද තියෙන්නේ මෙතන මෙතන තියෙන්නේ බැඳී යාම එතකොට බැඳී යන ආකාර තුනක් තියෙනවා හතරක් තියෙනවා මොනවාද කාම උපාදාන ditthi උපාදාන සීලබ්බතු උපාදාන අත්තවාද උපාදාන කාම උපාදාන කියන්නේ මොකද්ද කාම උපාදාන කියලා කියන්නේ පින්තුනේ මේ පංචකාම සම්පත්තියට බැඳිලා යනවා එහෙන් රූප බලනවා බැඳෙනවා කනෙන් ශබ්ද අහනවා බැඳෙනවා නාසයෙන් ගඳ සුවඳ විඳිනවා බැඳෙනවා දිවට රස විඳිනවා බැඳෙනවා කයට පහස ලබනවා බැඳෙනවා ඊළඟට මොනවද සිතට අරමුණු ගන්නවා ඒවටත් බැඳෙනවා එතකොට මේ බැඳීම මේ උපාදානේ නිසා තමයි භවයේ සකස් වෙලා තියෙන්නේ ඒ නිසා අපි මේවට බැඳෙන්න නරකයි මොන කාම උපාදාන ditthi උපාදාන කියන්නේ මොකද්ද ditthi උපාදාන කියන්නේ එක එක මතවාද වලට අපි බැඳෙනවා එහෙම බැඳෙන්නේ නැද්ද බැඳෙනවා නොඑක් දෘෂ්ටි ඔළුවට ආපුවාම පින්නතුනේ ඒවා ගලවන්න පුළුවන් බෑ දැන් බලන්න තද මිත්‍යා දෘෂ්ටිකය එයා හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ හරි කියලා මොකද ඒ ගත්ත දෘෂ්ටි හැටියට දැන් සමහර අය බලන්න දැන් මේ දෘෂ්ටිය වැරද්දට වැරදි විදිහට අරගෙන දැන් හොරකම් කරන සාධාරණීකරණය කළා එහෙම කරන්නේ නැද්ද කරනවා අහවලා ගන්නවා නම් අහවල් ලොක්ක ගන්නවා නම් ඇමතිතුමා ගන්නවා නම් අපි චුට්ටක් ගත්තට මොකද වෙන්නේ ආන්න දෘෂ්ටි වරද්ද ගන්න සාමාන්‍ය මම කියන්නේ අපි අකුසලයට පෙළඹෙන හැටි ඊළඟට සමහර අය පින්නතුනි දුක් විඳින සත්තු මරනවා මේ දෘෂ්ටි වරද්දගෙන මේ අය මේකේ නිදහස් වේවා කියලා ඒකත් මේ දෘෂ්ටි වරද්ද ගත්තම සිද්ධ වෙන දේවල් මම මේ ditthi කියන වචනේ මේ කියන්නේ සමහර අය පින්නතුනි ඒ කැරපොත් එහෙම මරා ගන්න ඕන නම් මොකද කරන්නේ අනේ මේ ආත්මෙ මිදේවා කියලා මරනවලු ඉතින් බලන්න එතකොට මේ දෘෂ්ටිය වරද්දගෙන තමයි මේ වගේ දේවල් කරන්නේ එතකොට දැන් බලන්න මෙතන ditthi උපාදාන කියන්නේ මේ දැඩිව ගන්නවා නිකන් වැරදි දෘෂ්ටි එහෙම අය ඉන්නව ගොඩාක් අය ඒකත් උපාදානයක් මේ දෘෂ්ටි වලට බැඳුනොත් ඒක ගලවන්න කාමෙටත් වඩා ඒ වගේම තමයි තියෙන්නේ දෘෂ්ටි ගලවන්න ලේසි නෑ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ditthi උපාදානයක් හැටියට සඳහන් කළේ ඊළඟට සීලබ්බතු උපාදාන කියන්නේ මොකද්ද සමහර පින්තුනි සිල් කියලා හිතාගෙන වෙන වෙන දේවල් ආරක්ෂා කරනවා සමහර අය සුදු ඇඳුම් අඳින එක සීලයක් කියලා හිතනවා එහෙම හිතන අය නැද්ද ඉන්නවා මම මේ දැන් මේ දන්න කාලේ ඉඳලා සුදු ඇඳුම් අඳින්න ස්වාමිනා පන්සිල් රැකෙන්නේ නැහැ සුදු ඇඳුම් අඳිනවා ඉතින් ඒක පින්තුනි සීලයක්ද බුදුරජාණන්සේ කොත වෙනවා දේශනා කළා තියෙනවා සුදු ඇඳුම් ඇඳීම සීලයක් කියලා නැහැ හැබැයි ඉන්සම ඇතු දැන් පන්සල් වලට යනකොට පාට ඇඳුම් ඇඳගෙන යන්න එපා. අපේ සංස්කෘතියක් තියෙනවා. දැන් මේ සුදු ඇඳුම පින්නතුනි බොහොම විරාගික ඇඳුමක්. ඒ වගේ මේ ඇඳුම ඇඳලා පොය දාට සිල් ගන්න එක වටිනවා. නමුත් පින්නතුනි සුදු ඇඳුම ඇඳයි කියලා එක සීලයක් නෙවෙයි. මේ තව සමහර අය ඉන්නවා මේ ගිහි අය සමහර වෙලාවට අපි දැන් උපසම්පදා භික්ෂුවකට නම් මල් කඩන්න බෑ ගස්වල. අතු කපන්න බෑ ගස්වල. ඒවා ශික්ෂාපද දැන් ඒ උපසම්පදා සීලෙ ගිහිව රකින්න ඉතින් ඒක සීලබ්බතු උපාදානයක් නෙවෙයිද සීලබ්බතු උපාදානය මලක් කරලා දෙන්න අපෝ මට බෑ අකුසල් කරගන්න අද මේ පොයේ දවසේ මල් අරගන්න බෑ ගහක අත්තක් අයින් කරලා දෙන්න කිව්වම මම නම් මේ වැඩේ කරන්නේ නැහැ මල් පැලයක් ඉඳන් වලක් කාරලා දෙන්න කිව්වම බෑ මං ඒ අකුසල් කරන්න කැමති නැහැ බලන්න ඒ ඇත්තෝ එහෙම රකින්නවා නම් ඒකත් සීලබ්බතු උපාදානයක් ඒක හරියන්නේ නැහැ
ඊළඟට පින්නතුන් දැන් බලන්න බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ සීලබ්බත උපාදාන තිබුණ සමහර මේ මිනිස්සුය සුනකෝර්ථ සමාදන් වෙනවා මේ අතක් තීදි කන්නේ කටින් දැන් බිම දාන්නම පිගානෙකට එහෙම දැම කන්නේ බිමට දාපුවාම එතෙන්ට කට කිට්ටු කරලා කනවා ඉතින් හිතන්නේ මේක සීලයක් කියලා සමහර අය පින්නතුන් අද උත් ඒ කියන්නේ එළුවෝ වගේ ජීවත් වෙනවා එළුවෝ වගේ බෑ බෑ ගගා ඒ විදිහටම තමයි කනවා එහෙම ඒ තැන්වල මේ අනිත් කටයුතු සිද්ධ කර ගන්න ඒක සීලයක් කියලා හිතාගෙන ඉන්නවා ඒක වෘත සමාදන් වීමක් ඒක සීලයක් නෙවෙයි ඊළඟට ඔය නොයෙක් නොයෙක් මේ වෘත සමාදන් වෙලා ඒවා සීල හැටියට ගන්න අන්න ඒ වගේ දෘෂ්ටි ගත්තම ඒක කඩන්ඩල් ලේසි නෑ දැන් ඔය සමහර අයත් ඔක දැන් මේ බන්ති ගහගෙන ඉන්න කෙනෙක් වුණත් සීල් දාඳින කෙනෙක් මං කියන්නේ හැමදාම සුදු අඳින කෙනෙක් නෑ නෑ මේක ලොකු සීලයක් හාමුදුරන්ට වැරදිලා එම හිතන්න පුළුවන් මම කියන්නේ සුදු රෙද්දෙන්දට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒක සීලයක් කියලා හිතනවා නම් ඒක වැරදි දැන් ගිහියන් හැටියට මේ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ සීලේ හැටියට වදාළේ ප්‍රාණඝාත කරන්න හොරකම් කරන්න කාමයේ වර්ධව හැසිරෙන්නේ බොරු කියන්නේ නැහැ සුරා පානේ පාවිච්චි කරන්නේ නැහැ ඊළඟට මේ ඇත්තන්ට පුළුවන් කේලම් කියන්නේ හිස් වචන කියන්නේ පරුස වචන කියන්නේ මේව තමයි පිළිතුරු සීලය කියලා කියන්නේ. එහෙම නැතුව වෙනත් වෙනත් දේවල් නෙවෙයි. වෙනත් දේවල් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් සීලයක් හැටියට රකින්නවා නම් ඒක සීලබ්බත උපාදානයක්. ඊළඟට පින්නතුනේ මොකද්ද? අත්තවාද උපාදාන. කියන්නේ ඉතින් මම කියලා ගන්නවා. ඒක ගලවන්න බෑ. සක්කාය දිට්ඨිය. ඉතින් අපි වැඩිව මේක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නකම් මේක ගලවන්න දෙපිද? ඒ මේ සඳහා අනිත්‍ය සංඥාවම වඩන්ට ඕන. ඉතින් මම කියන හැඟීම. එතකොට බලන්න මේ කොහොම බැඳුණත් මේ බැඳෙනකොට මොකද වෙන්නේ? භවය තමයි සකස් වෙන්නේ. භවය සකස් වෙනකොට ඉතින් මොකද වෙන්නේ? ඉපදෙනවා. ඉපදෙනකොට මේ ඔක්කොම කරදර ටික එනවා. එතකොට දැන් පින්නතුලට උපාදානය කියන එක පැහැදිලිද? උපාදානය කියන්නේ දැඩිව බැඳී යාම. මොනවටද? කාම වස්තුන්ට බැඳෙනවා. නොයෙක් මතවාද වලට බැඳෙනවා. නොයෙක් ෘත වලට බැඳෙනවා. ඒ වගේ මම මගේ කියන මේ ආත්ම සංඥාවට බැඳිලා තමයි අපි මේ ගමන යන්නේ. එතකොට පින්නතුනේ දැන් අපි දන්නවා දරා මරණ වලට හේතුව ඉපදීම. ඉපදීමට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදානය. උපාදානයේ සකස් වුනේ ඇයි? උපාදානයත් නිකන් මේ පහත් පිට එකක් නෙවේ. උපාදානයේ සකස් වුනේ කොහොමද? ඈ? තණ්හාව නිසා. එතකොට පින්නසුනේ තණ්හාව. මොකද්ද මේ තණ්හාව කියන්නේ? එතකොට උපාදානයේ හැදුනේ මේ තණ්හා නිසා. තණ්හා බුදුරජාණන් වහන්සේ විවිධාකාර වශයෙන් දේශනා කළ තියෙන මේ ආසාව. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. රූප තණ්හා කියන්නේ රූප දැකලා ඔන්න තණ්හාව ඇති කරගන්න. එහෙම තණ්හාව අපිට නැද්ද? තියෙනවා. කොච්චර රූප වලට අපි ආශාවෙන් ඉන්නවද? අවිඥානික, සවිඥානික, පණ ඇති නැති ඔය හැම රූපයකටම අපි ආසයි. හැම නෙවෙයි තමන් කැමති රූප වලට ආසයි. ඒකෝර තණ්හාව. ශබ්ද තණ්හා කියන්නේ අරයාගේ හඬට මං ආසයි, අර හාමුදුරුවන්ගේ හඬට ආසයි. නේද? එතකොට පින්නතුනේ එතනත් තණ්හාව තමයි. ඊළඟට පින්නතුනේ මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, ගන්ධ තණ්හා. අහවල් සුවඳට ආසයි. ආසයි කියවන එක තණ්හාව තමයි. ඊළඟට අහවල් රසට ඉතින් ඕකට නම් කොච්චර අවුල ඇද්ද නේද? එතකොට දැන් රස තෘෂ්ණාව අපිට කොච්චර තියෙනවද? ඊළඟට පින්නතුනේ ස්පර්ශ පොට්ටබ්බ තණ්හා. ධම්ම තණ්හා කියන්නේ අරමුණු වලටත් අපි බැඳිලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා දේශනා කරනවා. කාම තණ්හා කියන්නේ මොකද්ද? කාම තණ්හා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවට ඇලිලා ඉන්න එක. පංචකාමයට ඇලිලා ඉන්න එකට තමයි කාම තණ්හා කියන්නේ. ඉතින් මේවට පින්නතුනි පුහුදුන් සත්‍යා නිරන්තරයෙන් ඇලී ගලී තමයි වාසය කරන්නේ. කාම තණ්හා. භව තණ්හා කියලා කියන්නේ භවයට තියෙන ඇලීම. විභව තණ්හා කියලා කියන්නේ
ඒ කියන්නේ නොපැවැත්ම පිණිස තියෙන ඇලීම. ඒ කියන්නේ දැන් උපදින්න අකමැතිකම. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය අරු අසන්න සත්‍ය. ඒ කියන්නේ මේ අසන්න සත්‍ය අරූපතලවල උපදින්න තියෙන කැමැත්තර තමයි ඒ නොපැවැත්ම පිණිස තියෙන කැමැත්තර තමයි විභව තණ්හාව කියලා කියන්නේ. එතකොට පින්නතුනි මේ තණ්හාව අපිට අනිවාර්යෙන්ම තියෙනවා. මේ තණ්හාව අවිද්‍යා තණ්හා දෙක නිසා තමයි අපි මේ සංසාර ගමන යන්නේ. ඊළඟට මේ තණ්හාවත් නිකන් සකස් වෙලා නැහැ. දැන් තණ්හාව තේරෙනව නේද? දැන් අපි එක එක දේවල් දැන් මේ පින්නතුල්ලා ගත්තොත් මෙයාට තියෙන බැඳීම් තේරෙනවනේ, ආශාව. ඉතින් මේක තමයි තණ්හාව කියලා කියන්නේ. ඒතර මේ තණ්හාව හැදුනේ මොකක් නිසා? දැන් බලන්න පින්නතුනි මම ප්‍රශ්නයක් අහන්නම්. අපි හැමෝටම ආශාව තියෙනවා නේද? මොනවට හරි ආසයිනි. සමහරු ඇඳුම් වලට ආසයි, සමහරු ගෙවල් දොරවල් වලට ආසයි, විශේෂයෙන් දරුවන්ට ආසයි, ඔක්කොට වඩා මුදල් වලට ආසයි. එතකොට බලන්න පින්නතුනි මේ ඇයි අපි ආශා කරන්නේ? අපි ආශා කරන්නේ විඳීම නිසා. ඒ කොහොමද? ඔන්න එහෙන් රූප බලනවා විඳිනවා. ශා ලස්සන රූපයක් කියලා විඳිනවා. මොකද විඳින්නේ? කොට වෙන්නේ තණ්හාව ඇති වෙනවා. කණෙන් ශබ්ද අහනවා. හොඳට දැන් තමන්ගේ ජීවිතේටම ගලපලා බලන්න තථාගත ධර්මයේ කොච්චර ගැලපෙනවද. එතකොට දැන් කණෙන් ශබ්ද අහනවා. කණෙන් ශබ්ද අහන උට විඳිනවා. අනේ හරි ලස්සන හඬක්, හරි ලස්සන සින්දුවක්. මොකද විඳිනවා. විඳිනේ කරනකොට මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. ඊළඟට සුවඳ ආග්‍රහණය කරනවා. ආ මං කැමති මේ සුවඳට. ඉතින් විඳිනවා, තණ්හාව ඇති වෙනවා. ඊළඟට රස. ඔය රස විඳින්නේ අපි ඕන තරම් නේද? අර කරහයි, මේ කරහයි කියලා. එතකොට පින්නතුනේ විඳිනවා, තණ්හාව ඇති වෙනවා. කයට පහස ලැබනවා, විඳිනවා, තණ්හාව ඇති වෙනවා. ඊළඟට පින්නතුනේ අරමුණු ගන්න. අරමුණු වලටත් සමහර අය සමහරුනේ බොහෝ සෙයින් බැඳෙනවා, තණ්හාව ඇති වෙනවා. එතකොට බලන්න පින්නතුනි මේ තණ්හාව සකස් වුනේ මොකක් නිසාද? මොකක් නිසාද තණ්හාව සකස් වුනේ? තණ්හාව හැදුනේ පින්නතුනි විඳීම නිසා. ස්පර්ශයෙන් නිසා නෙවෙයි. තණ්හාව හැදුනේ මොකක් නිසාද? විඳීම නිසා. ඒ කියන්නේ වේදනාව නිසා. එතකොට දැන් බලන්න මේ වේදනා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. සූත්‍ර පිටකයේ හැටියට තුනක් තියෙනවා. අභිධර්ම පිටකයේ හැටියට පහක් තියෙනවා. ද අභිධර්ම පිටකයේ පින්නතුනේ ඒක බොහොම පුළුල්ව කතා කරනවා. සූත්‍ර පිටකයේ එච්චර පුළුල්ව කතා කරන්නේ නැහැ. දැන් බලන්න අපි දන්න ඒ වේදනා තුන මොනවද? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඉතින් බලන්න පින්නතුනේ අපි විඳින හැම විඳින්නකම ඔය වේදනා ටිකනේ අපි විඳින්නේ නේද? ඇහෙන් රූප බලනවා. අපි කැමති නම් සැප වේදනාවක්, අකමැති නම් දුක් වේදනාවක්. ඉතින් මධ්‍යස්ථ වේදනත් ඔය හැමදාම දකින දේවල් කෙරෙහි මධ්‍යස්ථ වේදනා. කනෙමුත් එහෙමයි. කනෙන් අහනවා සැප නම් ඔන්න සුඛ වේදනාව, කැමති නැත්නම් දුක් වේදනාව, සාමාන්‍ය මධ්‍යස්ථ දේවල් නම් උපේක්ෂා වේදනාව. ඔය වේදනාව පිළිබඳව පින්නතුනේ අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව කියලා වෙනම අනුපස්සනාවක් තියෙනවා. ඔය වේදනාවලින් තමයි අපි කෙලෙස් වලට බැඳෙන්නේ. මොකද සැප වේදනාවක් කෙනෙකුට රාගය, දුක් වේදනාවක් කෙනෙකුට ද්වේෂය. ඉතින් ඕකට මෝහය ඔය කොහොම ආවත් එකතු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සැප ආවත් දුක ආවත් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් ඇති කර ගන්නට. එතකොට දැන් පින්නතුල්ලාට පැහැදිලි. දැන් අපිට මතක් කරනවා කාල වේලාව අමාරු වීගෙන යනවා කියලා. නමුත් අපිට විස්තර කරන්න දැන් ඉදිරි ටික අපි බොහොම කෙටියෙන් තමයි කියලා දෙන්න වෙන්නේ. එතකොට දැන් බලන්න වේදනාව තණ්හාව සකස් වුනේ මොකක් නිසාද? වේදනාව නිසා. වේදනාව හැදුනේ මොකක් නිසාද? වේදනාව සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ තුන් දෙනෙක්ගේ එකතු වීමට. දැන් බලන්න තුන් දෙනෙක්ගේ එකතු වීමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහැයි රූපයයි
සිතයි නැත්නම් විඥානය එකතු වුණොත් ඒක ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණා නම් ඒ කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වුණා නම් ඒක නාසයේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වුණා නම් ඒක කයේ ස්පර්ශය. ඊළඟට මනසයි අරමුණුයි විඥානය එකතු වුණා නම් ඒක ඔව් මනසේ ස්පර්ශය. සිතේ ස්පර්ශය. එතකොට බලන්න පින්නතුනි මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව අපිට රූප බලන්න පුළුවන්ද? බෑ. දැන් සමහර අයට ඇස් ඇරගෙන නිින්ද යනවා නේද සමහරු? දැකලා නැද්ද? ඔව් දැකලා තිනා. ඇස් දෙක ඇරිලා නිින්ද ගිහිල්ලා. ඉතින් බලන්න නමුත් ඇහත් තියෙනවා රූපත් තියෙනවා. යාට රූප වෙනවද? රූප වෙන්නේ නැත්තේ ඇයි? සිත නැති හින්දා. ඊළඟට දැන් බලන්න පින්නතුනි මේ දැන් සමහර වෙලාවට ඇස් පියාගෙන ඉඳා ගන්නවා. ඇස් පියාගෙන ඉඳාගත්තම ඒත් අර විදිහමයි ඇස් දෙක වහපු නිසා රූපේ තිබුණාට දැන් ඇස් දෙක හොඳට තද කරගෙන ඉන්නවා. හැබැයි නිින්දේ නැහැ. නිින්දේ නැත්තම් ඒත් රූප පේනවද? ඒත් රූප පේන්නේ නැහැ. ඒකට ඇහැ තියෙන්නත් ඕන. රූප තියෙන්නත් ඕන, සිත තියෙන්නත් ඕන. ඒකට මේ විදිහ තමයි ශබ්දවලටත් අනිත් අරමුණු වලටත්. ඒකට මේ අයගේ එකතු වීමට මොකක්ද අපි කියන්නේ? ස්පර්ශය. එතකොට දැන් පින්නතුල දැන් මේ පටිච්චසමුප්පාදේ කතා කරගෙන එන්නේ. දැන් භවයේ සකස් වුනේ මොකක් නිසාද? ඉපදුනේ භවයේ නිසා. භවයේ සකස් වුනේ උපාදානයේ නිසා. උපාදානයේ සකස් වුනේ තණ්හාව නිසා. තණ්හාව හැදුනේ විඳීම නිසා. වේදනාව සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ මොකක් නිසාද? මේ ස්පර්ශය හරි භයානක එකක්. අර ධර්මයේ සඳහන් වන් උපමාවක් අර හැම ගහපු ගව දෙනක් වගේ කියලා. කොතෙන්ට ගියත් ගැළවිල්ලක් තියනවද? ගැළවිල්ලක් නැහැ. දැන් ගව දෙන හැම ගැහුවට පස්සේ වතුරට යනවා බේරෙන්න. මාළුන්ගෙන් බේරෙන්න බෑ. ගොඩ බිමට එනවා මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් බේරෙන්න බෑ. ඊළඟට ගහකට හේත් වෙන ඒත් බේරිල්ලක් නැහැ. කොතන ගියත් හැම ගහපු ගව දෙනට බේරිල්ලක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ස්පර්ශය කියන එක. ඉතින් ගැළවිල්ලක් නම් නැහැ. ස්පර්ශයේ සකස් වුනේ මොකක් නිසාද? ආයතන හය නිසා. මේක තමයි පින්නතුනේ අවබෝධ කරගන්න ඕනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන හය අවබෝධ කරගත්තා නම් අපි සංසාරයෙන් ගැලවිලා. මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි ඇහෙන් රූප බල බලා සතුට විඳිනවා, කනෙන් අසාසා ශබ්ද සතුට විඳිනවා. මේ ගමන යන්නේම මෙන්න මේ ආයතන හය නිසා. දැන් බලන්න දැන් විස්රාම සුවේ සදහැ සුවේ නැත්නම් සදහැ කාලේ ජීවත් වෙන පින්නතුල්ලා. දැන් මට කියන්න බලන්න මෙච්චර කල් ජීවත් වුණා කියලා මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? දැන් කියයි අපි ජීවත් ලැබුවා, ළමයින්ට ඉගැන්නුවා. ඔය හැම එකක්ම ඇතුලේ තියෙන පින්නතුනේ ඇහෙන් රූප බැලුවා සතුට ඇති කරගත්තා, කනෙන් ශබ්ද ඇහුවා සතුට ඇති කරගත්තා, නාසයෙන් ගඳ සුවඳ ඇති වින්ද සතුට ඇති කරගත්තා. හැබැයි සතුටම ලැබෙන්නේ අසතුටත් ලැබෙනවා. ඊළඟට කායට පහස වින්ද සතුට ඇති කරගත්තා, දිවට රස වින්ද සතුට ඇති කරගත්තා, සිතට අරමුණු ගත්ත සතුට ඇති කරගත්තා. ඕක තමයි පින්නතුල්ල ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ. ඊට වඩා කිසිම දෙයක් කරලා නැහැ. මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ඔන්නෝ ටික තමයි. ඒ නිසා මේ ආයතන හය පිළිබඳව අපි අවබෝධ කරගන්න තරමට අපිට මේ සංසාරෙන් ගැලවෙන්න බොහෝම පහසුයි. ආයතන හය සකස් වුනේ මොකක් නිසාද? නාම රූප නිසා. මොකද්ද නාම කියන්නේ? මොකද්ද රූප කියන්නේ? රූප කියන්නේ දැන් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච නිසා රූප කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. ඒක නාම කියලා කියන්නේ මොනවද? නාම කියලා කියන්නේ පින්නතුනේ මේ භව පැවැත්මට, ඒ කියන්නේ භවත් පැවැත්ම සඳහා නැමිලා තියෙන නිසා තමයි මේකට නාම කියලා කියන්නේ. නාම හැටියට අපි හඳුන්වනවා වේදනා විඳීම නාමයක්. සංඥාව නැත්නම් හඳුන ගැනීම නාමයක්. චේතනා ඒක නාමයක්. ඊළඟට පින්නතුනේ පස්ස ස්පර්ශේ නාමයක්. මානසිකාර නාමයක්. එතකොට දැන් බලන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ ටික තමයි නාම කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ නාම රූප ගොඩක් තමයි මේ මෙතන මේ තියෙන්නේ.
එතකොට නාම රූප සකස් වුනේ මොකක් නිසාද? විඥානේ නිසා. හැබැයි පින්නතුල දැන් නාම රූප සකස් වුනේ විඥානේ නිසා, විඥානේ සකස් වුනේ නාම රූප නිසා. එතන මෙතන හිත මෙතන තියෙනවා. එතකොට දැන් බලන්න දැන් විඥානය කියලා කිව්වම විඥානය කියන එක තේරුම මොකක්ද? දැනගන්නවා කියන එක විශේෂයෙන් දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ දැන් අපි මොනවද දැනගන්නේ? ඇහෙන් රූප බලන දැන් අපි දැනගන්නවා මේක. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඊළඟට කනෙන් ශබ්ද දැනගන්නවා සෝත විඥානය, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට පින්නතුනි දැන් බලන්න මේ නාම රූප සකස් වුනේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අනුව මොකක් නිසාද? විඥානය නිසා. විඥාන සකස් වුනේ මොකක් නිසාද? විඥානයේ සකස් වුනේ සංස්කාර නිසා. ඉතින් සංස්කාර දැන් පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර කියලා විස්තර කරනවා. හැබැයි ඒ සංකාර මෙතෙන්ට ගන්නෙ නෑ අපි. එතන සංකාර කියලා කියන්නේ චේතනාවට එතන අපි සංකාර කියලා කියනවා. මෙතන සංකාර කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේදී අපි කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. කාය සංකාර කියලා කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස දෙකට කියනවා කාය සංකාර. ඒ කියන්නේ කය හා සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්න අපි හුස්ම ගන්න එකනේ ප්‍රධානම දේ මේ කය පවතින්නේ. එතකොට හුස්ම කාය සංකාර. එතකොට අපි හුස්ම ගන්නෙ විද්‍යාවෙන්ද? නෑ, අපි හුස්ම ගන්නෙ අවිද්‍යාවෙන්, තණ්හාවෙන්. ඒ නිසා ඉතින් මේක කාය සංකාර සකස් වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයක්. හුස්ම ගැනීමලත් සසර දික් වෙන්න තමයි හේතු වෙලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ වචී සංකාර. ඒ කියන්නේ විතක්ක විචාර දෙක. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි වචන කතා කරන්න පළමු අපි හිතනවනේ ගැන. ඒවා හිතලා සකස් කරලා තමයි කතා කරන්නේ. අන්න ඒකට කියනවා වචී සංකාර. මේවත් ඉතින් අවිද්‍යාවෙන්ම තමයි සිද්ධ වෙන්නේ, විද්‍යාවෙන් නෙවෙයි. ඊළඟට චිත්ත සංකාර කියලා කියන්නේ මොකද්ද? චිත්ත සංකාර කියලා කියන්නේ පින්නතුනි අපි සාමාන්‍යයෙන් ඔය සංඥා වේදනා වගේ දේවල් තමයි විශේෂයෙන්ම චිත්ත සංකාර කියලා කියන්නේ. ඒ කියන්නේ සංඥා වේදනා කියන දෙකට තමයි චිත්ත සංකාර කියලා කියන්නේ. හඳුන ගන්නවා, විඳිනවා. මේවා අයිති සිතට. ඒ නිසා මේවට අපි කියනවා චිත්ත සංකාර. මේවත් අවිද්‍යාවෙන්ම තමයි අපි කරන්නේ. එතකොට දැන් මේ සංස්කාර පිළිබඳව පින්නතුල මීට වඩා අපිට දීර්ඝ වශයෙන් පින්නතුලට අවබෝධ වෙන්න කතා කරන්න අවශ්‍යයි. නමුත් තේරුම් ගන්න සංකාර කියලා කියන්නේ මෙන්න මේ ආස්වාස පාස්වාස දෙකට, ඊළඟට විතක්ක විචාරවලට, ඊළඟට සංඥා වේදනා කියන මෙන්න මේවට තමයි සංකාර කියලා පටිච්චසමුප්පාදයේදී උගන්වන්නේ. ඉතින් සංකාර සකස් වුනේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදන්න කම. ඒක නිසානේ අපි දැන් මේ ඇවිදින්නේ සංසාරේනේ. අනවබෝධය. මේ අනවබෝධය බලන්න, මේ අවබෝධය කියන එකේ වටිනාකම. මේ අනවබෝධය නිසා අපි කොච්චරනම් දුකට බහදෙන වෙලා සිටිනවද? මේ සැප නැති දෙයක් සැපයි කියලා අල්ලගෙන ඉන්නවා මොකක් නිසාද? අනවබෝධය නිසා. දැන් ඇහෙන් රූප බලනවා, මේක තමයි ඔටුන්න, මේක තමයි වටින්නේ, කම් සැප විඳින එක තමයි වටින්නේ. එහෙම හිතන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා, අනවබෝධය නිසා. එතකොට දැන් පින්නතුල්ලාට පැහැදිලි පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ දේශනාව තුළින් යම් කිසි අදහසක් ඔළුවට ගන්න පුළුවන් වුණාද? පුළුවන් වුණා. එතකොට දැන් බලන්න මේක පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ වජිරාසනයේදී මෙන්න මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්තා. මේ එක එක දේවල් නිසා නෙවෙයි මේක වෙලා තියෙන්නේ. මෙන්න මේ සිද්ධිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ එදා කල්පනා කළා, ඇයි මේ දුක් විඳින්නේ? මේ ඉපදිච්ච නිසානේ. ඇයි ඉපදුනේ? මේ භවයේ නිසානේ. ඇයි භවයේ සකස් වුනේ? මේ උපාදානයේ නිසානේ. ඇයි උපාදානයේ හැදුනේ? මේ තණ්හාව නිසානේ. ඇයි තණ්හාවක් සකස් වුනේ? විඳීම නිසානේ. විඳීම සකස් වුනේ මේ ස්පර්ශයේ නිසානේ. ස්පර්ශයේ සකස් වුනේ ආයතනය නිසානේ. ආයතනය හැදුනේ මොකක් නිසාද? නාම රූප නිසානේ. මේ නාම රූප හැදුනේ විඥානයේ නිසා. විඥාන සකස් වුනේ
සංස්කාර නිසා සංස්කාර හැදුනේ අවිද්‍යාව නිසා කියලා උන්වහන්සේ මේක අවබෝධ කරගත්තා. දැන් අපිට පින්නතුන අමුතුවෙන් හොයන්න දෙයක් තියෙනවද? තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන අපට කියලා දෙලා තියෙන්නේ අපි නියම අවබෝධයක් කරා යන්ටයි දැන් තියෙන්නේ. එතකොට දැන් බලන්න මේක පින්නතුන තේරුම් ගන්න අපිට තියෙන්න ඕනේ මොකද්ද? අපි මේ දුක පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන සද්ධාව තියෙන්න ඕන. සද්ධාව නැත්තම් මේවා හිතනවද? අනේ ඔය මොන බොරුද? කාලා බීලා හොඳට ඉන්න එකයි ඇත්ත. ඊළඟ ජීවිතේ මොනවා වෙනවද දන්නේ නැහැ. සද්ධාව නැහැනේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න මේක හිතන්න මොකද්ද ඕන? සද්ධාව. සද්ධාව තියෙනකොට පින්නතුනේ ඔන්න හොඳ ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් ඇති වෙනකොට හොඳ ප්‍රීතියක් ඇති වෙනවා. කියන්නේ දැන් කුසල් කරනකොට භාවනා කරනකොට අමුතු ප්‍රීතියක් ඇති වෙනවානේ. ප්‍රීතිපටි සංවේදී කියලා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඊළඟට මේ ප්‍රීතිය නිසා පින්නතුනේ ඔන්න දැන් හිත සැහැල්ලු වෙනවා. දැන් අපේ හිත නිතරම ඉතින් කයයි හිතයි සැහැල්ලු වෙන්න තියෙන්නේ නෑනේ. ඒ නිසා ඔන්න පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වුණාම පින්නතුනේ මහා සැපයක් දැනෙනවා. සැපයක් දැනෙනකොට හිත නිකම්ම සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වුණාම මොකද වෙන්නේ? ඔන්න සමාධිය ඇති කරගන්න යථාර්ථය දකින්න යථාභූත ඥානය පහළ වෙනවා. මේ ඇත්ත ඇති හැටියෙන් තේරෙන්න පටන් ගන්නවා. යථාභූත ඥානය ඇති වෙනකොට නම් ඔන්න කලකිරෙනවා. අනේ මම මේ මම කියලා අල්ලගෙන ඉන්නේ මේ ඇති දෙයකටද? දැන් තමන්ට තේරෙනවා ඔන්න ඉතින් මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරලා විවිශ්‍රාමලත් ඒ කුසුම් විජේරත්න මහත්මාව, මාලිනී ජයලත් මහත්මාව, පියසෝමා ගමගේ මහත්මාව, ආර්යවති රණසිංහ මහත්මාව සහ ලින්සි බාලසූරියාරච්චි කියන මේ මහත්මාව විසින් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. පින්නතුන්ලාගේ බලාපොරොත්තුව තමයි ඒ නම් සඳහන් සියලුම දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට ජීසේ මෞපියන්ට සහෝදරයන්ට ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. රට බේරා ගැනීමේ සටනේදී මිය පරලෝකීය ඒ රණවිරුවන්ට, වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසායි අභාව ප්‍රාප්ත සකල ඥාතීන්ටම මේ පින් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන මේ පින්නතුන්ලාටත්, පවුල්වල සෑම දෙනාටමත්, දුවා දරුවන්ටත්, මුණුබුරු මිනිබිරියන්ටත් සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධා නාලිකාවේ නිර්මාතු අතිපූජනීය දරණාගමස්සල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත්, අතිපූජ්‍ය කිරිබද්ගුඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා මෙවුනාවේ ඒ ස්වාමින් වහන්සේලාටත්, ගෞරවනීය දේශකයන් වහන්සේටත් පින් සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. රට බේරාගත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ, ඒ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමාන් ඇතුළු සියලුම ඒ රණවිරුවන්ට සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ අයට ඒකාන්තින් සෙතක් ශාන්තියක් අභිවෘද්ධියක් වේවා කියන ප්‍රාර්ථනය ආශිර්වාදනය පවත්වනවා. ඒ නිසා අපි සෑම දෙනාටමත්, දෙවියන් සහිත ලෝකයාටමත් අමා මහ නිවන් පිණිස මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරංති.